delante විතාව බෝධය ලබාදන ධර්මදේශනා මලාවක් පිළිබඳව මතක් කිරීමක් පූජී දවල් දෙන ානිස්සර උත්තරීතර භහනා හිමියන්ගේ කසේ හයවන ජන්මදින සංවත්ර වෙනුවෙන් සිදදු කරන ගුවන් විදුලි ධර්ම දශනා මලාව මෙමාන්ස විසි පස්ස වනිද දෙැන හටයිඉඳලා තිස් එක් පණිද වෙනකං පුරාසාතියක් රෑන්ද නවේ වෙනනකං ගුවන් විදිලි සංස්ථායි වෙළඳද සේවය ඔස්සේ විකාශය කකිරනවා. F අනු තුනායි දශම පහ Fම් අනු හතරයි දශම පහ ඔස්සේ වෙළඳ සේවය ඔස්සේ මේ ධර්මදේශනා මාලාවට හිටඉන්දල දින පතා සතියාා තිස්සෙක් වෙන දෙ වෙනකා රෑටඉදල නාවේ වෙනකන් මේ ධර්මදේශනා මාලාාවට ඔට ධර්දේශනා මාලා ඔබට ශ්‍රවණය කරන්න හැකියාව තිබෙනවා දෞුල් දෙෙ ඥානිස්සර උත්තරරිතර මානාහිමයන් ඒ එකසිේ හයවන ජන්ම දින සංවත්රය වෙනුවෙන් තමයි මේ ධර්මදේශනාමාලාාව සූදානම් කරලතියෙන් ඔබේ ධර්මවබෝදේශනහා. අපි පිළට සුදානම් පසුගේ දිනක හිපේත් වගේ අපි සිකුරාද දවසේ ්‍රහස්පරණද දවස්සේ ඔබට බලපාන නීතිමය කාරණ පිළිබඳව කතා කළා සමාරවෙලාවට යම් බලපුළුවන් කාර ක්ඩායම් ක්‍රියාත්මක වනා ආකාරයානුව බලයතියන ක්ඩායම් එකැ එක නිවසකද වෙන්න පුළුවන් සමාජ කණඩායම් අතර වෙන්න පුුවන් තව පිරිසක් පීරට ලක්වෙන අස්ථ යන හිසනයට ලක්ව වෙන අස්ථාතියන එවැනි අවස්ථාවකද නීතිව පිහිට ලබාගන්න අපේ පිළිබඳ අවබෝධයක් ලබාගෙනඉ එකත් වැදගත්. එවැනි අවධානක්ම අද වවසත්‍යම කරන් අප ආරාධන කලාා ජාතික ළමමාරක්ෂක අධිකාරයේ නීතිය බලගන්වීමේ අදක්ෂක සජීවනි අපබේ කෝන් නීතිනතුමියයට අයිබෝනවතුමයටට අයි න අප මුලින්ම සාකච්ඡාකරොත් විශේෂෙන් දරුව අපි දන්නවා මේ දෙමෝපේ වැඩියෙන්නාආදරේ දරුවන්ට හැබැයි සමහර නිවස්තියනවා ඒ සනිහස දරුවන්ට අහිමි වුණු අවස්ථා. සමරට දෙමාපෝ රැවරන්නේ නිවසේ පංච කාලිල දරුවට නොලබෙන අවස්ථාත්තියන දෙමාපියන් බොම සුළ අස්ථ ප්‍රමාණයක් වනත් තියෙන පුුව දරුවන්ට නොසලකන අවස්ථා. දරුවන්ට හිරිහර ඉරිියර කරන අවස්ථා. ඒවගේ වෙලාවකද දරුවන්ට ක්‍රියාත්මක වෙන්න කොහොමද නීතියේ ඉඩ සහස් කරල තියෙන්නේ නතිෙක්න තුමේ. ඔවු මනෝ යදැන් පහගේ දවස්වල අවාසනාවත සිද්ධීන් කිහිපයක් ම අපේ රට ඇති වුණ. අපි කොයිතරං ළමයිතිවාසිකන් ගැන කතාකරත්. ළමයින්ගේ සුරක්ෂිත තාවය වෙනුවෙන් යම්යම් ඇැවැට කරන්නේ සමාර් වෙලාවට පවුලේ උදවිය මද කියලා තියන ප්‍රශ්නය අපිදිරයේ තියනවා. හේතුව ොදැන් මීට කාලෙකට කලින් තාත්ත කෙනෙක් අතින් කොස්සකින් ගුටිකාලා දරුවෙක් මිය ගිය දැම්ේ ලඟදී මේ මෑතම සිද්ධිය තමයි ප්‍රේම සභතිතාවයක් වහන්කරයි කියට තාත්තයි බාපයි දෙන්නම්ම එකතු වෙලා මේලාම ඇයට හිරිහැර කල්ලා තියෙනවා එලාම මරණයට පත් වුණ. ඉතිං මම කියන්නේ මරණයට පත්වීම කෙනේ හොඳ කලා සිද්ධි දෙකක් නෙමෙ මේක. අන්න එතනයි තියෙන වැදගත්ම කැන අපි අවධානය යොමු කළේතු කාරණය තියනකයි. එකැන පටම සිදුවුණු හොඳ කලා සිද්ධයක් මේ ළමයිව හදන්න. ගහන එක. හිංසනය පාවිච්චි කිරීම ඇතුළේ වෙන අතුරු ප්‍රතිඵලයක් තමයි ඔය මරණ දෙෙක්. ඔ ඔයිට වඩා මරණ වෙලා තියෙනවා ළඟභ පියාගෙන් මවගෙන් කුඩම්මගෙන් ගුටි කාලා නමුත් දැන් මේ ඇත කාලේ සිදුවුණන සිද්ධ දෙක දිහා පැලුවත්. එතකට එතන අපි ඉස්සරහ තියෙන ප්‍රශ්නය තමයි අපි ළමයින්ට පහරදීලා හදන සංස්කෘතිය. මංගේ සරෙත් මේ ගැන කිව්වා. ඒක අපි නතර කරගන්නට ඕේ මොකද දැන් අපි කියන්න පුළුවන් ඒවෙලාව කවුරුත්තා ඒ පියවරූ ළමයින්ට ගැහුවේ මැරෙන්න කිය චේතනාවක් නෑ කියලා හිතන්නට පුළුවන්. නමුත් අපි පිළිගන්නවා මිනි අපේ සමාජය තුලා අපි පිළිගන්නවා ළමයින් වැදි කරහම ගැහුවට කමක් නෑ කියන එක. පහර දුන්නට කමක් නැහැ කියන එක. ඉති ඒක ඇතුළේ වෙන අතුරු සංසිීතීන් තමයි ඔය ඉතින් ඒවා ඇත්තරම මේ සුළුවෙන් තකන්න බෑ මොකද එහෙම අම්මලා තාත්තලා කුඩම්මලා ළඟම ඥාතීන් පහරදලා ළමයින්ව හිංසනයට ලක්වෙලා මිය යන තත්වයට රට පත්වෙනවානං. එතන අපේැ ඇත්තරම අප සමාජ සබන්ධතාන මේ පවුල තුළතින සම්බද්තා ගැත් ප්‍රශ්නයක් ඇතියන. එතකොට දැන් මෙතනදී මම කියන්නේ මේ දෙමවපියන්ට ළමයින් සෑදීම කුසලති ආවයන් තියනවද. ළමයෙක් වැරැද්ද කරහම ඒ ගැන ධනාත්මකෝ පැහැදිරිි කල්ල දෙන්න කොහොමද දැන් මේ ප්‍රේම සම්බන්ධතාවයක් වගේ දෙයක් පැවැත්වීමෙන් හෝ ඒහම රැත්තං වෙනත් සොහයරියකට සම්බන්ධයෙන් සහයදීමේ තියන අයහපත් දේ ගැෙන අපි ොයි වඩහොදට ලාමට තේරුම් කල්ලා දෙන්න පුළුව. නමට අබෝධ කල්ල දෙන්න පුළුවන්.ඉති ඒ කුසලතා නැති නහම තමයි ඒවාගේ දෙමවපියෝ තමයි. හැම දේටම ළමයින්ව ගහලා හදන්නේ යන්නේ. දෙ ඒක නිසා මම හිතනවා මේකට නීතිය කියනදේ තියෙනවා. ඔබ මගින් එහවි නීතිය. ඇතකට ගෘහස්ත හිංසනේ වැලැකවීමේ නීති අපි දහස් පහේ අංක තිස්හතර ධරන ගෘහස්ත ප්‍රචන්්ඩත්තේ වැලැවීමේ පනතක් අපි සම්බත කතගරත්තාේ ශ්‍රී ලංකා පාර්ලිේන්තුවේ එතකොට ඒ නීතිය අනුව, පෞද්ජලික සම්බන්ධතාවයක් පාවි්චි කරලා කාට හරි හිරිහැර කරනවන කැනේ එකෙන් අදහස්ෙන්නේ නිවස තුළම ගුටිකන්න ඕනයි කියලා. පෞද්ජලිකා කාරයේ සම්බන්ධතාවයක් පාවිචි කරලා නිවස තුළ හෝ ඉන් පිටත. හිරිහරනවානක් ලමයින්ට වෙන්න පුළුවන් කාන්තාවන්ට වෙන්න පුළුවන් පුරෂෙන්ට වෙන්න පුළුවන්. මේ ඕනෑම කෙනෙකුට මේ නීතියේ සහන ලබාගන්න පුලන් මේක ඇත්තටම පහර දෙනායාල්ල හිරේදාන නීතියක් නෙමේ මොකද දෙක ඉස්සලාමටහගන්න ඕනකද සමාර්වෙලවට මේ පෞද්ජලිකාරේ මේ සම්බන්ධතා පාපිචි කරනනක් මේ ඉරිහර කිරීම සිදු කරන්නේ අපි කොයි තරං අපිට හිරිහරයක් අපිට පත්වන අපි කැමති නැහැ සමල්ලට හිංසකයා වන තිරේ වැටෙනවට ඉති නමුත් නීතිය තුළ කරන්නේ ආරක්ෂකාශඥාවක් ප්‍රොටෙක්ෂ නෝඩ් එකක් ලබා දෙෙනවා නැවත ඉදිරියේදී හිංසාපීඩා කරන්න බැහැයි කියන නියෝගය අධිකරණයකින් ලබා දෙනවා. එතකොට එතනදී අම් ආරක්ෂාවක්, ලැබෙනවා මේ වින්දිතයන්ට එකන පවුලේ කාන්තාවන්ට වන්න පුළුවන් එහමත් ඇත්තං ලමයින්ට වෙන්න පුළුවන්. වැඩිපුරම මේ නීතය දැනට ප්‍රවිචි කරල තියෙන කාන්තාවන් සහ ලමයින්ට වෙන එන්සනවලට විරුද්දව. නමුත් යම්කි ප්‍රමාණයකින් පිරිම අත් පාවිශි කරල තියෙන නොකදෙම පිරිම අයව මේකින් ක්කලෝඩ් කල්ලන හැමේ ීතිය පාවිචි කරන්න බැහැ එෙනෙන මුත් ප්‍රයෝගිකව අ වැඩිහාරියක්. හිංසනයට පත්වන්නේ කාන්තාවන් සහ ළමයින් නිසා. වැඩිහරියක්ඒඒ අය කැනක ංක කියන දැන්න මේි පර්යේශෂණ වලනු තෙඩිවෙලා තියෙන නිසා අ මිනිස්සුන්ට පේනො මේ මේ කාන්තාවන් සහ ලමයින්ට විතරක් තියෙන නීතිද කියලා එහෙම නීතියක් නෙමේ මේක. හැමෝටම ජෙන්න්ඩ නිවට්‍රල් නීතියක් මේ ඕනම කැන නිවසේ පෞද්ජලිකාරය සම්බධතාවයක් පාවිචි කරලා හිසනයටට පත්වෙන ඕන. ගැ ස්වාම්පුර්ෂයා භාරයාව ළමයි අත්‍රවෙනාරවුල් විතරක් නෙමේඒ වැඩිහිටි ළමයින් විසින් දෙමව ට හිංසා කරනවානක් දෙමව්පියන් බාලවැෑස්කාර ළමයින්ට හිංසා කරනවා වගේම මේ දෙමවපියෝබ සාමාන්‍යයෙන් බැරි විදිහට පත්වු හමි කෙනන වයසට ගිහම වැඩි මහල් ළමයි හිසනය කරනො ඒක වලක්වන්නක් පුළුවන් දෙක නිසා මේ නීතිය ගැෙන මිනිස්සු දැනුවත් වෙන්න ටෝන මං හිතන මේ වගේ මධ්‍ය රහා දැනුවත් කිරීමම ඔබ මාධ්‍යායතනයක් විදිහට වගකීමක් ඉටු කිරීමක් කියලත් මම දකිනවා හෝ දැන් ග්‍රහස්ථ හිංසනේ මොක්ද කියලා අපි පැහැදිිරගත්තන ඔඋබමකිව්ව සමරවෙලාවට මේ තාත්තා දැන් මෑතකාලේ ඇතුවුණු සිදධිය උදාරට ගත්තුත් දරුව මැරයි කියලා හිතාගෙන ජීවිතය අහිමින් ක කියල හිතාගෙන නිමේ ගහන්නේ හැබැයි ඒක එතන්ට ගියා තා පත්තකින් සමාජ මතයක් ගරනැගිල තියෙනවා නොගහ දරූ හදන්න හොඳනෑ නොගහ දරුව හදන්න බෑ කියලා දරුවට ගහන්න එපා කියලා එක පැත්තකින් පොත පත පවා සිහලින් ලියවෙලත් තියෙනවා දැන් මේක පොඩි සවාන්නට ව්‍යකූල තත්ව බවටත් පත්වෙලා තියෙනවාගේ පෙන්න්න තියෙනොයි කන්නේ සමාජයේ දිගටම පවත්වන ගෙනාපු තත්වයක් තියෙනවා ර්තමානය කතා කරන අලුත්වයන් තියෙනවා මේ සියල්ලම ගැන හිතලා ්‍රහස්ත හිංසනය කන්න මොකක්ද කියලා කිවත් තාත්තා දරුවට ගහන්න පුළුවන් අයිතියක් තියෙනවා තාත්ත ගහනෝ අම්මට පුළුවක් දනුවම් එක ගහනෝ කියන්නෙ දනුවම් කරන්න පුළුවන් කියලා කියන්න පුළුවන් ඒතට ඒක හිංසනයක් නවේද මොකද ග්‍රස්ථයසය කල ැන නතිවේ රම ඇතුළි. ඕ ඇතටම දැන් ලංකාවේ මේ වෙනකොට මනෝච. ගහන්න බෑ ඒ තමයි රටේ නීතිය හැබැ ඒත් ගහනෝ. එකනදැන් ඉදදාස් පහයේ දී ගෘහස්ත හිංසනේවැ ලැක්වීම නීතිය ගෙනවා ඉක්දස් නම්සිය අනු පහේ දන්ඩ නීති සංග්‍රහයයට අපි සංශෝධනයක් ගෙනාව කරූරත්වයට පත් කරන්න. බැහැ කියල ාරය සහා රක්ෂාව දරමින්. එතකොට සාමාන්‍යයෙන් ගුරුවරුන්ට ඉ එකැනලාමයාව විනයගත්ත කරන්න වනත්. ගහන්න බෑ ළමයින්ට හෝ එක තමයි රටේ නීදිය. ගහන්න බැහැ එක හිංසුකැන ඇතරම කිවොත් ශාරීරික හිංසනය විතරක් නෙමේ. මානසික හිංසනේ පවාමයක රූරත්වය ෙන අපරාධ වැරැදදෙන් සහ. ග්‍රස්ත හිංසනේ කියන ඒ වැරැද්දෙන් දෙකෙන්ම මානසික හිංසනය පවා නොකල ුතුයි කියක තමයි රටේ නීතිය. ඇයි වෙලාතියෙන්නේ රටේ ශරක නෙම මානසික හිසන පත් කරන්නද එකත් වැරද්ද. ඕ එකත් වැරද. ඒ අතරතම මේ ගන ග ය ඒති අනිත්තක හහිමනි වනුව. අපේ අය මානසික හිංසනය කිය ච්චර. තකන් නැති සමාජය කියේ කියන දැන් උදාහරණක්විට අපි ටිකක් මේ අ තුවාල වෙන්න ගැහුවොත් නේද ඉදිමෙන්න්න ගැහුවත්. රිදුමක්තියෙන් නොට ඕොන දෙ ැන පේෙන් නොවන බාහිරින්. එකැන පේෙන් නැත්තං ඒක මානසික හිංසනය කියනක පිළිගන්න එනැහැ. ඉතින් අර ඒකයි දැන්. ගොඩක් වෙලාවට මංහිතන මේ දැන් වැලසට හනින්. පෙරත් අපි කතා කරන්න මේ. පිරිම අත්මානසික හිංසනට ලක්වෙනවා කියලලාවා ඉදින්ඒ ඒ වගේ දේවල්වලට පිලියම් නැත්තේ අයි දන්නවද අපි ශාරීරික හිංසනය පවා නුමත කරනවනේ එකනේ ඒක කමක් නෑ ගැහවට කියන ඒ වගේ ස්ථාවරත්තයක මං කියන්නේ සමාජය හැමෝමනේ මේ නමුත් බහුතරයක් එහෙම හිතනවා එතකොට එහෙම නැතුව බෑරෝ කිව්වගේ හෙම හිත්තනවා එතකොට ඉතිං ශාරීරික හිංසනේ පවාපි ජස්ටිෆයි කරනෝ නන් සාධාරණී කරණය කරන න අපි කොහොමද ඊට වඩා ඉහල මට්ටමකට එන්නේ මානසික කැනෙ ශාරී හිංසනය කෙරෙහි අපි සියයට අසුවක්වත් අපි විරුද්ධ වෙන සමාජයක් බිහුණොත් තමයි අපට ඊළංඟ ටේජයකට යන්න පුළුවන් මානසික හිසනය පව වැරදී කියලා අන්න එත්තන තමයි ඒක වෙලාතියෙන එක නිෙසා අපි මංහිතන්නේ අපි කවරුත් කැමති නැහැනේ අපේ දැන් අපි හිතනවා කමක් නෑ ඉතින් ගහන්න ඕන කියලාි හිතුවට දැ මගළඟට ඇවිල්ල තියෙනවා මගේ ෘත්තිය ජීවිතය තුළ සමහර කාතාවවා පුරුෂයත්තක් ඉන්න බෑ ගුටි ගහනවායි කියල වරල ළමයිනුත් අන්නගහගන මහගෙදරට නවා. ට ඒ මහගෙදරටආාවහම ඒ කාන්තාවගේ අම්මයි තාත්තයිත් මඟළඟට ඇවිල්ලතිය. එතකොට ඒ කාන්තාවගේ අම්ම අබොහෝවෙලාවට කියන්න මේ අනමි සිතිං ඕහ හොම තමයි මංකිවුව කෙල්ලට අපිත් ගුටිකෑව. ඕ ඉතිං සාමාන්‍ය දේවල් මේ අපි ගුටිකාපුතරමට අපි ගෙල් වල දුවන්වා වනන් එහෙමඉතින් මේ ළම ඉපදිලත්නෑ හම තමයි අම්මල කියන්න රන්න පුරතුවෙන් නහම ැම නිරීක්ෂණය කල්ලදේයනදේ තමයි තාත්තලයි අවස්ථාවේදී. ඒ සම්හරි විටයාග පිනඳ ගහ තින වෙන් පු ලොන් ජීවිතයම් අවස්ථාවක දි හැබේ තමඟගේ ද ගොටිකාලාවාහම. ඒ තාත්තලාට ඉවසගන්න බැරි දෙක් විරට තමයි මම නිරීක්ෂණය කළ දේන්නේ. ඉතිං හැබැයි කැන තාත්තල කියන අනේ පුළුවන්න්නම්ම සොය බෑනාව හිරේම දාන්න. ඉ හිරේ කෙල්ද ගරස්තේන්සය නීතියෙන් කරන්න ඉදිරියට හිංසාප ීඩා කරන්නපා කියන ආචඥාව ගන්නන මයාල කියන එහ ම හිරේම දාන්න කෙල තමයි කියන්නේ. ඉතිං අර එක්තරා දවසක මගළඟට තවත් සිද්ධියක්කාවය විදිට දැ පොඩි ළමයිඉන්න කාන්තාව ඒ කාන්තාවකකිව ළමයි දෙන්නෙකුත්ති. හිද පවුල සමාධාන වෙන් ඕනනිතින් මනුසයක්ගේ ගීපසැරයක් ගුටිකාල තියෙනවා තමයිඒුණුවට දැන් අඩුව ඉල්ලාස්කරගෙන සමාධාන වෙන් නනිති මත්තිං කිව්ව ඔයාට පොඩි ළමයිනුත්තින්නවනඒ එක හිද තව සරයක් උත්සහ කල්ල බලන්න කිය නමුත් මේ එතනදි දැඩිව විරුද්ධ වනේ ඒ කාන්තාවගේ පියා පියවෙල්ල මට කිව්වා දැන්මගේ මගේ දුවව ආපහෝ අර අසමජජාති බෑනගාවට යවලා ආයි ගුටිකෑවත් මිස් වග කියනවද. ති එතකොට මම කියන්නේ දැන් පියවරු සහෝදරවරු තමන්ගේ මේ සහෝදරිය ගුටිකාලා ගුඩ ආහම හරිම. ඉවසන්න ඉදි අවස්ථාවේද කියන්න හැ මේ අයයාගත්ත රත්්දක් ඇත්ති කියෙල කිව්වට හිතේ අඩින් දුක්වි දෙෙනයි. මගේ දුවගුටිකෑවා මම කවදවත් ගහලනෑ මගේ සහෝදරිය ගුටිකෑවගේතින් මම කියන්නේ අප හැබැයි අපිට මේ ඩබල් ස්ටන්ඩ ස්ථාවර් දෙක් ගන්න බෑ අප එක පැත්තිකින් සාධාරණය කරනය කරනවාකමක් නෑ හදන්න හිංසනය කරාට කියලා නමුත් අපි අනිත් පැත්තින් අපේ දූල අපේ සහෝදරිය ගුටිකාලාවහම දුක්වෙනවා හමනමේ අපි කිසිම ආකාරයකින් හින්ස. හිංසන සාධාරණී කරණය නොකළ ඉතුයි කියන ස්ථාවරයට අපි සමාජක් විර පැමිණී ුතුයි. ද නීතියම මේක කරන්න බැහැ කියල දැන්වෙනකොටතහවර වෙලයිඉවරමද රටේ ශාරීරික හිංසා මානසික හිංසා දෙකම තහන රටේ නීතිය නමුත් තවමත් ඒවා ඉස්කෝලෑ තුළේ පවුලෑ තුළේ සමීප සම්බන්ධතා ඇතුළි සිදුවෙනොයි ඒගනි ස මේක නීතිය කියන්න සමාජයේ මෙහෙවන එක මෙවලමක් විතරයි විශේෂෙන්ම දැන්ම නිවස තුළ පෞද්ජලිකාරේ සිදුවන සම්බඳධතා එක්ස්පෝෂ් වෙන්න්න ෑනනි සමාජයට ඒව සමට ිත්ති හතරක් ඇතුළේ පෞද්ජලිකාවකාශය ඇතුළනේ දුර ඒවා වලක්වා ගැනීමේ ඉහල සංස්කෘතියක් අපි ඇති කරගන්න ටෝන අපි. හිංසනේසාධාරණී කරන සංස්කෘතියෙන්. අපි ඊට වඩා හිංසේ පිටුදකින සංස්කෘතියට අපි සමාජයක් විදියට යයුතුවයි කියනක තමයි මගේ අදහස. ඔ මතන මේ පිළිබඳව සමාජය අලුත් සංවාද ගොඩනගමින් තියෙනවා. ඒවා වෙනස් තැනකට ගමන් කරමනුත් තිබෙනවා. ඇබැයි ටිකක් සීග්‍රව ඒ සිදධ වෙන බවකුත් පේන්න නෑ යම්මට්ටමකින් සිද්ධ වෙනවා. ෙනෙකුට හමන බාහ බලේතියන පලියට තවකනෙට හම හිරි අරන්න පුළුවන් කියෙන සංවාධීන ඇවල. වර ඉස්සර ඇතතීතනන් තිබුණ බ ඔයාර කියනගේ බාහු බලේ බලවන්තයා. යන ස්වභාවික වරණය කියලන එක කිව්වේ ඒඇවිල්ල මේ තරන් ශිෂ්ට සම්පන්න සමාජයක් තුල නෙමේ. එකගේ අන දඩය මේගේ මනුස්සයින් බාහු බලය වැඩිකෙන අනික්කෙනාව මරාගෙන කනතත්යයක් තිබයි ගල් ියුගේ තත්ය අනිත්ක්කෙනට හිංසනය කරලා මේ බාහු බලය වැඩිකෙන අනික්කනාව අටත් කරගත තත්ත්වත්තියෙනවා. නමුත් අප මේ ශිෂ්ට සම්පන්න සමාජයක අප අපිට ඒ දැලපෙන්ිනෑ තමන්ගේ බාහෝ බලයහෝ තමුන්ගේ ආර්ථික බලය හෝ. ඒගේ දේවල් පාවිචි කරලා අනිත්කෙනාව හිංසනයට ලක් කරන්න. කෙලවරතිය න්නේනෙ පුංචි තැකින් පටන්ගන්න මූනට තට්ටුවත් දාල පටන්ගරගම එකඒට පස්සනිකං හයෙන් කනට පහරක් ගහල ඒකටක දුරට ගිල් අන්තිමට එම තමයි ජීවිතයක්ම නැතිවෙන්න. ඒ තත්වයට පත් නොවන්න නීතිය ඇතුළේ රැකවරණය ආරය ඉන්සනයට හහි තියන්නේෙ කොහම නට බදුව පැදදිිල ඔහ. න ජීත අතරව දැම්මේ ගහස්ත හිංසනේ කියනක ශාරීරික මානසික හිසනය විතරක් නෙේ. ලිංගික හිංසනය කියන වචනය පනත තුල නැති වුණට. ලංගික හිංසනය කියන්න ශාරීරික හෝ මානසික හිංසනයක් නිසන ඉතින් දැන්. අපේ රටේ තවම. වයිවාහක ශ්‍රීදෝෂය කල දෙයක් පිළියර නැනැහැ ඒගැන්නේ දැන් ඔය එංගලන්තේ වගේ රටවල්වරන වයිවාහක ශ්‍රී දෂණය කල දයකුත් පිළිගන්න ගැන්නේ. විවාහඋනත් කාන්තාවගේ අකමැත්තෙන් ලිංික සබදතා පැවැත්තුව ඒේක විවාහය තුළත් සිදුවන ශ්‍රීදෂනයක් වන්න පුළුව. නමුත් අපි ආසසියාතික රටක් විට තාම ඒත්වයට ගිහිල්ලනෑ ඒමනත් ගොඩක් අයට හිරේන්න ඒට කිය ප්‍රශ්න ඇත්තියන හරි ඒත් ඉතින් කොචර නීති තිබුණන මනිස්සු වින්දිතව සමාජයේස්සරහට එන්නඕන ඒට විරුද්ධව නීතිය ක්‍රාත්මක. න්නටඕන නෙම නැත්තං ඉතිං ඒ රද්ද වැලී අන්නට හැක්‍යාව තියනවා. තිං කොහොමූනත් දැන් මීනීතිය තුළ, ිංගික හිසනයට මං කියනේ දැන් වැඩිහිටියෝ දෙන්නේ කැමැත්තෙන් යම් විදිකට ඒ කටයුතු කරගන්න වන ඒක හිංසනයක් විතර සලකන්න ෑ නමුත්තර නැවතත්තර බලහත්කාරයෙන් ඒ වගේ ලිංගි කත්තවරයක් කියල ලිංගික බලහත්කාරකමක් විතර දැනවන සමාරකාන්තාව අපිට ඇල්ලකෙන ළම ස්රහම මේ වගේ දේවල් බලහත්කාර කමින් සිදනයිතින් සමමාට මානසික ප්‍රශ්නයක් තියන්න පුළුවන් තරම ගෘහස්ත හිංසනයවැලක්වීම පනතේ වැදගත්කම තමයි අනිවාය උපදේශනයට දාන්න පුළුවන් මේ පනේ ගැද සමහරය මේ ඔයගේ ප්‍රශ්න තිබුණට මේ කැමති නෑනේ උපදේශනයකට යන්න. තුර උසාවි නියෝගේයකින් පුළුවන් අනිවාරය උපදේශනයට දාලා. උසාවියේ මහස්්‍රාත්තුමට පුළුවන් මේ පවුල. මේ නිරීක්ෂණය කරන්න මාස තුනින් තුනට හරි තුමා ඒක කරන ගමන් ඊට පස්සේ යම්කිසි මේ සම්බන්ධව කටයුතු කරන පවුල් සෞඛ්‍යසේ විකාකට හෝ හිමලත්න කාතා හිමිකන් නිල්ධර්නයකට හෝ ළම හිමිකම් ප්‍රවදධ නිල්ධාර්ණයකට හෝ පොලිසිට හෝ නියෝගයක්ත් එන්න පුුවන් මේ පවුලේ සාමය රැකෙනවාද කියලා. ති ඒක නිසා අ නිත්තක මේ පනත අනුවපුළුවන් අනිවාර්ය මානසික වෛද්‍ය උපදෙස්වලට යන්න කියලා නියම කරන්නත් හැකියාව තියෙනවා පරිපූර කාශඥාවක් විදිර පනතේ දොළස්වැනි වගන්ති අනුව ඉට පස්සේ දැන් අපි හිෙත්තම මනෝජ මෙහෙම දැන් දෙන්න දෙමහල්ලෝ ආරවුල් වෙලා. ස්වාමිපුරුෂයා හදනවගේ විකුණන්න එකන නිවස විකුණන්න. එකකට මේ පනතේ පැහැදිලිව කියල තියෙනවා දොළහ ඕ කියන වගන්තයේ බිරිඳ සහ දරුවන් අසරන වෙන ආකාරයට වයිවාහක නිවස විකුණන්න යනව නම් පවරන්නේ යනෝනම් උකස් කරන්නේ නෝනම් ඒකත් වලක්වාගන්න හැකියාව තියෙනවායිකි එ පිටිබඳව අවබෝධය ඇතිවුණොත් එහෙම හානියක් හිංසනයක් තමන්ට වෙනන ඊට එරෙහිව නැගිහින්න සමාජයේ. ති මේ වශයෙන් දැනුම වශයෙන් බලගන්නන්න හැකියාව තිබෙනෝ මචන අවබෝධතයම වැසරහ හරහත් ලැබෙන් මේ සබන්ධ නීතිය ක්‍රියාත්මකරවා ගන්න පිලිසරණ පතා යන්න පුළුවන් ආයතන මොනොවද ක්‍රියාමාර්ග ගන්න පුුවන් කොයි ආකාරයට නීතිනතුේ ඇත්තරම දැන් තමුන්ට හිසනයක් වෙනවන ඒ හිසනේ කොයි තරන්දුරට ඉවසනවාද කියන කතිතින්. තමන්ගේ පෞද්ජලික තීරණයක්. මකද අපිට කියන්න බෑනේ මනෝ චානිවාරයම හින්සනයට විරුද්ධෝ පියවරකාණිකල මොකද හම කියන්න බැරි හේතුව. ගෘහය තුළ සිදුවන හිසනය හරි සංකීර්ණයිනේ මගද සමහර කාන්තාව අපිගාවට ඇවිල්ල තියෙනවා ළමයි තෙක්ක මේ යි ඔගලම්ච්්‍රර කල් ගුටිකාගෙන හිටියකි හවා මේ ය කියනෙ මොනවුනත් මේ මනසය කන්න බොඩන්න දුන්න. ඉළඟට ළමයින්ගේ තාත්තා. ඉතිමම එකනිසා පවුල රැක ගන්න ඕන. ඉළඟට අපේ සමාජයේ තියෙනවනේ පවුල කඩාගත්ත ගෑනි කියන ඉලේ බැල්ලික වදී. ඉල්ඟට දැන් ළමයි ලොකු වෙනකම්මන් මෙච්චර කාලයක් කිවසගෙන හිටිය මේ හිසනය. ඉතින් මම කියන්නේ මේක කාන්තාව සහ ළමයා හිංසනයට ලක්වියීම කියන එක එකට බැදි තියන්නේ මන ෝච මොකද හේතුව ඔබ දැකල ඇති සහර්වෙට ඔය රෝහල් වල හෙම දැන් මිතුරු පියෙස කියලා රෝහල්වල තියෙනවනේ කෞුන්සලින්සෙන්ට සුපදේශන සේවට ඒ ඉදිරිපිට කාලෙකට කලින් ගහල තිබා තාත්ය අම්මට ගහනකොට අපිටත්්‍රීදෙනවා කියලා. ඇතනම ළමයින්ගේ ඉතාම ආදරණීය කෙනෙනේ අම කිය කියන්නේ එතකොට සමල්ලාට තාත්තලක කියන්න පුළුවන් අපි මම ළමයින්ට ගහන්න හැබයිති බීනතට න පහරතෙන වගේ හැබ ඒකින් ලමයාගේ මනසට අහිතකර බලපෑමක් එල්ල වෙන. ඒවගේම තමයි කාන්තාව ගෙදර හිංසනයට පත්වෙනවනං කාන්තාව බොහෝවෙලාට පීඩනය ළමයි මතින් පිටගරන තියෙනට වැඩි. අපි කියනවන මේ බාර මේ බලවන්තය විසින් අපි දනුත් කතාකරු බලවන්තය විසින් දර්වලයා යටත් කර ගැීම හිංසන කියෙනක චක්ක්‍රයක් වගේ. දැන් තාත්තා අම්මට හිංසා කරනු අම්ම ඒ පීඩනය තාත්තපිටං පිට කරන්න බැරිනිසා හෝ එහම නොකළේතුයි කියන සම්ප්‍රදායස්සේ. ළමයිට ම ඒ හිසනය පිටගරන්න එතකොට ලමයි සමහර වෙලාවට අසම බර පෞුෘෂයන් සහිත ළමයි වෙනවා. එළමයි මානසිකරෝගී බවට පත්වවෙන්න පුළන් ඒගේ අධ්‍යපන කඩාකප්පල්වෙන්න පුළුවන් ඒ මයිට පස මේ ගෙදර තියෙන හිංසන සංස්කෘතිය හිසන වට පිටාව නිසා තමුන් ඇැහුම්කන් දෙෙන තමුන්ටගේ ප්‍රශ්න තේරුම්ගන්න වෙන කෙනෙක්කාවට ලංවෙන්න පුළුවන්. ඒ අප යෝජයකෙකුට වෙන්න පුළුවන් ඒ ලංවෙන්නමකද ගොඩාක් මේ ළමයිහ අපි යෝජනයට ලක්කල්ල තියන්නේ මේ ප්‍රේමවන්තයෝ වෙසින් එෙනය ඒකනිසා. සා ඒ වගේ තමුන්ට එකැනය අම්මයිතා අත්තයි දෙන්න ප්‍රශ්න විසිඳගන්නේ ප්‍රචන්්ඩත්වෙන්න්නං. ලමයින්ටත්ඒ එක බලපාන වනං. ලමයා වෙන කාරුණික වැඩහිටියෙක් දිහට යොමුවෙන්න පුළුවන් ඒ කාරුණික වැඩිහිටියා. අප යෝජකයෙක් වීමේ අවධනමක් තියෙන අනි බල ිට නත්ව ඉතින් අන්නන්නේ එක ම කිය දැ ගොඩ ගෘරහස්ත හිසනයයක් එක්ක පැදිලා තියෙන මේ ළමයිට සිදුවන ශාරහිරික මානසික ලිගික හිංසාස කියනේවා ඊළඟට දැන් සමහර වෙලාපට ගෙදර දෙන්න දෙ මහල්ල අතර අරවුල් තියෙනවනං ළමයින්ව යොදාගන්නවා ඒ කැනේ අනිත් කෙනාට විරුද්ධව සාක්ෂි හොයාගන්න අනිත් කෙනාට විරුද්ධ ඔත්තු බලන්න අදම්මත් කොහෙදගේ කාත් එක් ද හිටී තින් මේ වගෙන උත්ලමයාගේ. ලමයගේ ලමාකාලයට අනවශ්‍ය බලපෑමක් වෙන්න පුළුවන් ඉතින් මංකයන්න අපිැන ලමයි අපි හදනවනං අ අපේ සුභාෂිතයත් තියෙනවනේද පින් මද පුත්තු සියක් හැදුවත්වැරන්න ගුණ නෑන බෙලෙන් යුතුතුම ඉතාගරු. ඒග නිසාර සංක්‍යාව ජනගහනය වැඩි කරන එකට වඩා අපි හිතන්නට ඕන මේ ළමයින්ගේ හැදීමේ තියන ගුණත්මක බවහකර එහෙම නැතිවුණ තේ ලමයි සමාජයට වෛර කරන තමු ගයම්මට තාත්තට වෛරන ඒවගේ ලමයි බවට පත්වවෙන්න පුළුවන්. මේගේ හිංසාපඩා නිවස තුළ තියෙනවනං ඔබට පුළුවන් පොලසියට මේ ගැන පැමිණිල්ලදදාන්න. ඊට පස්සේ ඔබට මුදල් නැත්තං, පොලිසේ මගින් මේ නඩුව නොමිලේම පවරගන්න පුලොන් පොලිසිෙන් මේේදේ කෙරෙන් නැත්තං හෝ. ඔබටට වට පහසුයි කියෙ හිතරන රටපුරාම නීති්‍යආධර කොමිෂන් සබාතියනවා සූහරක් ඒට ගිහිල්ල කෙන සාාවිය තුල තමයි යෙන්නේ නීතියාාර කොමිෂන් සබ වගේ නොමිලේ උපදෙස් ලබාගන්න පුළුවන් නොමිලේ ගෘහස්තේන්සන වැලැක්වීම නඩු දාගන්න පුුව. එතොර කාටහරි පශ්ය තියනවන ගෘහස්තයන්සනයට දදිීව පියවරගන්න ගිල්ලමට කන්න බොන්න ඇැතිවේද කියලා නඩත්තු නඩුවගු තේගමම දාගන්න පුළුවන් කද ඒත් ළමයිගේ අයිතිවාසිකමක් ඒකැන හිංසන හින්ද ගෙදරෙන් යන්න සිද්ධ වනොත් ලාම. ට නඩත්තු කැන අම්මගාවනක් ලමයින්න තාත්තකින් නඩත්තු ලබා ගනීම හැකියාව තියනොදැ.ඉස්රනම් පුළුවන්න මනෝජ මේ මේ නීතර පොඩ්ඩක් පිරිමියයි කැමති නැති හේතුව. ඉස්සරනම් පුළුවන්නේ පිරිමියයට ඔන්නන් ගහලා තමුන්ගේකාන්තාව වෙලියට දාන්න පුළුවන් ලමයින් වෙලියට දාන්න පුළුවන් නැවත ඔන්නන් ආපහ ගන්න පුළුවන් නමුත් මේ නීතිය හරහා. මේ පුළුවන් ඕන්න හිංසකාව ෙදරිං ලියදාන්න ගැන තාව කාලිකව ගෙදරේනය එක නවත් අන්න පුළුවන් හිංසා කරන තැනත්තාව. එවගේ මේ දැන් ළමයින්ට හිංසා වෙනවනම් අනිවායෙන්ම මම කටයුතු කරන ජාතික ළමාරක්ෂ අධිකාරයේ දහනමයයි විසිනම මේ කියන පැෑ විසිහත්තර පුඩා ක්‍රාත්මක වෙන අංකේට භාෂත්‍රිත්වෙන්ම උපට කතා කරලා ඒ ළමයි වෙනුවෙන් සහනයක්ඇ සිටින්නට හැකියාව තිය. තත්ව පිබඳව නීතියේ පිහිට ආක්ෂාව රැකවරණ යන කොමද කියලා මෙතුම මේ සහන් කලා ඇතැම වස්ථා එන්න පුලුවන්ක සමමාරලාවට රගී තත්වයක් වෙන්න පුළුවන් මානසික අපපීඩන තත්වයක්වෙන්න පුුවන්. එ එකකට මරල්ට නීතියට යන්නතු ප්‍රතිකාර අරගන හොඳ වෙන යහත්නට පත්වන තත්වයක් වෙන්න පුළන් නේපිල්ි නිසා. පිබඳ දනවවා පරශයක උපදශ බග නීමත් යතන නිර්දශ ඒ අනිවාර්රය වෙන්නට ඕන දෙ කර එකම තේමානෝ චපය කැමති ෑේ මානසික ප්‍රතිකාරවලට යට තකට පිග ද න ත්ම දැන්ේ තම මගේ යන්නන්නේ කැමතිනම් කවරවාරරින්න තමුන්ගේ ප්‍රශ්න විසිසඳගන්නම හින්සනය කියනක සිසඳගන්න අ වශ්‍යන ප්‍රදේශය ඒකම්කාරයයාල්ල වලන්න මනව සමාජ්‍යනනිලද ය මට හෙනපුුව එහම නැත්තන් මේ පනතින් අනිවාර නියෝගයක් ගන්න පුළුවන් අනිවාරි උපදේශයට ආයතු කිය. කියන අපේ දැනුවත් බාව ලබාගන්න එතකොට ප්‍රශ්න ඩුදුවන් කලින් දිගැස්සෙන් කලින් න විසඳගන්න ඒ රහැකයවතියන අවශ්‍ය පදේශයක පැත්තකින්තිේන නීතියේ ආරක්ෂාවර කරන පැත්කින් ේන. පිම ේවි සුතතියන්ත වන ජතික රක්ෂකාධකාරයේ නීතිය බලගන්ීමේ අධ්‍යක්ෂික සජීවනි බේකෝන් නීතිනතුේ. බොම සූති යින. එතක මද අපේ නුගසවනින් සමුගන්නෝ මේ නත්තල් රාත්‍රිය ඔබ හැමෝටම උදාවන නත්තල. t nala kweන්න ana kar ima, ලබ සදුද අප නග්‍රවින් mnaගhemmus අෝ.